අයිබෝවන් දිනෙන් දින වෙනස් වන උද්වේගකාරී තරඟකාරී වාණිජ ලෝකයේ තොරතුරුත් සමග අදත් විස් ජනයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතික තවදුරටත් නොවෙනස්ව තබා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. පවතින සර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 දෙසැම්බර් 27 වෙනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය වුණා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ආර්.ඒ. අනිල් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළා. 2017 වසරේ තුන්වන කාර්තුව වෙනකන් සංඛ්‍යා ලේඛන නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව අනුව ආර්ථිකය තුන්වන කාර්තුවේදී 3.3%කින් වර්ධනය වෙලා තියෙනවා. ඒත් එක්කම වසරේ මුල් මාස 9 තුළ 3.7%කින් වර්ධනය වෙලා තියෙනවා. නියං සහ ගම් වතුර තත්ත්ව හේතුවෙන් ඒ වගේම කාර්මික අංශයේ කිසියම් මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරේ. එම වර්ධනය සඳහා දායක වුණේ ඉදිරි කිරීම් අංශය සහ නිෂ්පාදන අංශය. ඒත් එක්කම අපි දැක්කා සේවා අංශය වර්ධනයට සඳහා දායක වුණේ විශේෂයෙන් මූල්‍ය සේවා විදුලි සංදේශ සහ රක්ෂණ කියන අංශ. ඒත් එක්කම අපි දැක්කා මෑත කාලයේදී ආර්ථිකයේ උද්ධමනය ඉහළ යන තත්ත්වයක්. විශේෂයෙන් නොවැම්බර් මාසයේ සඳහනිකුත් වූ දත්ත තුළින් උද්ධමනයේ කිසියම් වූ අඩුවීමක් පෙන්නුම් කෙරුණා. දැනටත් උද්ධමනය ඉහළ මට්ටමක පවතිනවා. විශේෂයෙන් ආහාර මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම නිසා සලකා බැලුවොත් අංක වශයෙන් අපි දකිනවා මතුපිට උද්ධමනය 4.6% මට්ටමක පවතිනවා කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව. ඒත් එක්කම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මතුපිට උද්ධමනය 8.4% මට්ටමේ පවතිනවා. ඉනිමේ අනුපාතික සලකා බැලුවොත් එහෙම අපි දකිනවා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 1.9%කින් පමණක් අප්‍රමාණය වෙලා තියෙනවා මේ දක්වා. ගිය වසරේ පැවති 3.8% හා සාපේක්ෂව ඒත් එක්කම ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙළඳපොලෙන් ශුද්ධ වශයෙන් ඩොලර් බිලියන 1.7ක් පමණ මිලදීගෙන තිබෙනවා. ඒත් එක්කම අපි දකින පැහැදිලි වර්ධනයක් විශේෂයෙන් රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොල සඳහා විදේශ ආයෝජන ගලාගෙන එනවා. මේතා එක්සත් ජනපද ඩොලර් මිලියන 452ක් පමණ. ඒත් එක්කම කොටස් වෙළඳපොල සඳහා විදේශ ආයෝජන ලැබෙමින් පවතිනවා. එක්සත් ජනපද ඩොලර් මිලියන 120ක් පමණ වසරේ මේ දක්වා ලැබී තිබෙනවා. මෙම යහපත් ප්‍රවණතාවල ප්‍රතිඵලයක් හේතුවෙන් අපගේ සංචිත රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.8ක් පමණ වනු ඇතැයි අපි අස්තමේන්තු කරනවා වසර අවසානය වන විට. මෙම වර්ධනයන් සියල්ල සැලකිල්ලට අරගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව. ඒ අනුව ප්‍රතිපත්ති පොලි අනුපාතික නොවෙනස්ව එම මට්ටමේම පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කරා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7.25, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.75, ව්‍යස්ථාපිත සංචිත අනුපාතිකය 7.75 පවත්වා ගන්නට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරා. ආර්ථිකය ස්ථායිවීම ආරම්භ වී ඇති බවත් මේ වසර අවසන් වන විට දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 7.8 දක්වා ඉහළ යනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. The stabilization process is being endorsed by the fact that the IMF executive board approved the third review of the extended fund facility earlier this year, and we've received the next tranche. That money has come in. The rating agencies, both Fitch and S&P, upgraded Sri Lanka's ranking in recent months by taking off the negative outlook. S&P, however, maintained their ranking. They didn't take off the negative outlook. Moody's, S&P and Fitch upgraded.
took away the negative outlook. Moody's maintained their rating. In addition, we have seen money continuing to flow into the government securities account. Money has come into the stock market, as you heard from my friends. The Hambantota deal has gone through and that money has come in now. The international sovereign bond that we issued in May of this year at a cost of 620 basis points is now trading tighter at 550 basis points. All this means that there is the degree of confidence in the Sri Lankan economy seems to be increasing as far as international capital markets, rating agencies, and investors are concerned. On the fiscal side, as you've heard, there's been consolidation which has been taking place, and I think for the first time since the 1950s, we're going to have a surplus in the primary account of the budget, and for the first time since 1987, a surplus in the current account of the budget. So these are clearly improvements in terms of the structural deficit in the budget, which has been the main source of instability in the system, so that is also progress that has been made. And the rupee, at the beginning of the year, people kept asking me when it was going to get to 160, etc. But we are going to end the year. At the moment, it's depreciated by just 1.9%, as you know, and it is at about 150-160, I think, at the moment. So clearly, that again is a reflection of the fact that the confidence in the economy and the currency has gained some moving in a positive direction. Let me say, I don't want to overstate these things. We still have a lot more to do, it's much more stable. Exactly. So it's another reflection of the stabilization of the economy that is taking place, and our reserves. Right now, at the moment, they've crossed 8 billion. I think last night, if I'm not mistaken, they were 8.1 billion, but we are likely to finish the year at about 7.8 billion because of a couple of payments that we have to make in the next few days. So those are the positive things. So there are clear signs that the economy is stabilizing. And this is why the Monetary Board felt that its policy stance at present is appropriate. And that's why the rates were left as they were. Now, there are a couple of negatives. The most concerning thing is the growth figure. The 3.3% growth in the third quarter of this year clearly is very disappointing. And this year, we are going to end up at best 4%. It's going to be a little less than 4%, if one is honest, which is less than we expected. Clearly, the weather has had a major impact. මෙතර හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් මෝටර රථ සඳහා අයවැයේදී ප්‍රකාශ කළ ලීසින් සහනය ලබා දෙන දිනයක් තවම තීරණය කර නොමැති බව මහ බැංකුවේ අධිපතිවරයා පැවසුවා. Not implemented yet. It will be next year. You say it. We have got instructions here and we are working on issuing there. We will be getting calling up a issue for now. දවසක් පේපල් සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට උනන්දු නොවන්නේ සාපේක්ෂව මෙරට වෙළඳපොළ කුඩා එකක් වීම නිසා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. I actually met the PayPal CEO there and invited him to come here. They are also, he said he would consider coming back because they are used to Sri Lanka as a small market for them to come here. So PayPal, you know, the interest of, they are looking at from the business point of view whether Sri Lanka can generate sufficient volumes of business for them to come and do due diligence and invest in our market. So that they have to do their, we are very happy to, you know, we have invited them several times. And it's up to them to come and do a due diligence and see there's enough business potential here for them to expand this facility in Sri Lankan market. So that I think they agree to consider, you know, come and do that analysis, due diligence. They have been asked, a lot of people are asking this facility.
So I indicated, they said they will consider, they did once, and then they had what, 2-3 years ago on our request they came and did that. And at that time they said this is not the case for them. Volume. There, you know, there is this misconception. Many people have told me, why is the central bank blocking? Absolutely no. It is a global company. It's like a Uber or companies like that. If they see there's a good business opportunity, they'll come and do it. We don't block. But now, this is the first time that you are saying that all this time you are, the central bank and the officials are saying, like, wait till the new exchange regulation controls passes. Not for paper. But now not you are saying that it is not the government. PayPal. Yeah, yeah. But PayPal, they came here and they were put the regulations in Sri Lanka, which prohibits them to allow. Please let me clarify. When they were here last time, they had this discussion. We agreed to do whatever necessary for them to do business here. But they did not. They did not consider it on the basis of. From the business proposition, and we said we can, exchange control under even previous act, we could have given some approvals for them to do business here. That's no question. I mean, there are a lot of other things, as you know, all the tourism business, bookings.com, all these people, yeah, we are doing business, something similar, for them to take their money out. That's not an issue. We have indicated that we are willing, but I think we mentioned that even earlier. That was their decision, that they have not made the decision for them to come here and submit this business. Even now, we are willing. This is a total misconception. What's really preventing them coming? There is not enough business here, in their view. In their view here, there isn't enough business for them to come here. So what you are saying is PayPal doesn't want to come to Sri Lanka? They don't think there is a sufficient business case at the moment. But they have told SDG when he met them that they are now going to reconsider. ගෙවුණු සතියේ ව්‍යාපාරික ලෝකයටයි මේ අවධානය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ 8.8%ක් පැවති උද්දමනය නොවැම්බර් මාසයේදී 8.4%ක් දක්වා අඩු වී තිබෙනවා. ඔක්තෝබර් මාසයේ 8.8%ක් පැවති ලක්ෂමය උද්දමනය නොවැම්බර් මාසයේදී 8.4%ක් දක්වා අඩු වී තිබෙන බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. නොවැම්බර් මාසයේ වාර්තා වූ උද්දමනය සඳහා ප්‍රධාන වශයෙන් 2016 නොවැම්බර් මාසයේ පොල්, සහල් සහ එළවලුවල පැවති අඩු මිල මට්ටම් හේතු වී තිබෙනවා. මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේ උද්දමනය සඳහා ආහාර කාණ්ඩයේ 6.9% හා ආහාර නොවන කාණ්ඩයේ 1.5% දායකත්වයක් පිළිවෙලින් ලබා දී තිබෙනවා. කෙසේ නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම් සංසන්දනය කළ විට 2017 ඔක්තෝබර් මාසයේ 124.8% වූ දර්ශක අගය 2017 නොවැම්බර් මාසයේ 126.4% දක්වා ඉහළ යාමක් වාර්තා වුණා. පසුගිය මාසය හා සංසන්දනය කළ විට 2017 නොවැම්බර් මාසයේ දර්ශකාංක 1.6% වැඩිවීමක් හෝ 1.3% ප්‍රතිශතාංක වැඩිවීමක් වාර්තා වී තිබෙනවා. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.95%කින් වැඩිවීම සහ ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.03%කින් වැඩිවීම බලපා තිබෙනවා. මිලඟට ගෙවි ගිය සතියේ කොටස් වෙන්න පුල ගනුදෙනු වෙත අවධානය යොමු කිරීමටයි අපගේ සූදානම. විස්ජන කොටස් වෙන්න පුල විවරණය සමගින් මම සිසිර කන්නංගර. තවත් වසරක නිමාව සටහන් කරමින් 2017 වසරේ අවසාන දිනයට පසුගිය දෙසැම්බර් 29 වන සිකුරාදා කොළඹ කොටස් වෙන්න පුල ගනුදෙනු නිමාවට පත් වුණා. දෙසැම්බර් මාසයේ අවසාන සතිය මේ දක්වා වඩාත් ඇල්මැරුණු ආකාරයෙන් ගනුදෙනු සිදු වකවානුව ලෙසින් නම් කරන්න පුළුවන්. නත්තල් නිමාඩු දිනය නිසා දෙසැම්බර් 25 සඳුදා දිනේ ගනුදෙනු සිදුුණේ නැහැ. සතියේ අනිකුත් දිනවලදී පිළිවෙලින් මිලියන 153.8ක්, රුපියල් මිලියන 263ක්, රුපියල් මිලියන 220.99ක් හා රුපියල් මිලියන 379.97ක් ලෙසින් පිරියටුම් වාර්තා වුණා.
මේ අනුව සමස්ත සතිය තුළම සිදු වී තිබෙන ගනුදෙනුවල වටිනාකම ඉතා සුළු වශයෙන් රුපියල් බිලියනේ සීමාව ඉක්මවල ගොස් තිබෙනවා. 2017 වසර අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය වාර්තා වුණේ 1,6369.26ක් ලෙසින්. වසර ආරම්භයේදී 1,6228.26ක් වශයෙන් සියලු කොටස් මිල දර්ශකය වාර්තා වුණා. මේ අනුව 2017 වසර තුලදී 1,141කින් එමත් නැත්නම් 102.26කින් කොටස් වෙළඳපොළ ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සතියේදී ගනුදෙනු ක්‍රියාකාරීත්වය අතින් මන්දගාමී ස්වභාවයක් කොටස් වෙළඳපොළේ දකින්න ලැබුණත් සමාගම් කීපයක් සම්බන්ධයෙන් වැදගත් සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් සමූහයට අයිතිව තිබුණු මිලේනියම් IT ESP සමාගමේ පූර්ණ හිමිකාරීත්වය අත්පත් කරගන්න කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ලංකා සෙන්චරි ඉන්වෙස්ට්මන්ට්ස් මේ සතියේදී කටයුතු කළා. එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළඳ වර්ණය පිළිබඳ පොදු ක්‍රමය එමත් නැත්නම් GSP 2017 දෙසැම්බර් 31 අවසන් කරනු ලබන බව පසුගිය සිකුරාදා ප්‍රකාශ වුණා. ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන වෙළඳපොළ වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. 2016 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.8 භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සමාගම් කිහිපයකම අපනයන ගමනාන්තය වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. මෙම ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත්වීමත් සමගම ලැයිස්තුගත සමාගමක් වන TJ ලංකා PLC සමාගමේ කොටස් මිල 1.4%කින් සිකුරාදා දිනේදී පහළ ගියා. දිනේ අවසානයේදී එම සමාගමේ කොටසක මිල වාර්තා වුණේ රුපියල් 34ක් ලෙසින්. 2016 අප්‍රේල් 29 වනදායින් පස්සේ වාර්තා වූ අඩුම මිල තමයි මෙලෙස වාර්තා වුණේ. 2017 වසරේදී කොළඹ කොටස් වෙළඳපොළේ වාර්තා වුණු විශේෂ සිදුවීම් කීපයක් වෙත අපි මීළඟට අවධානය යොමු කරමු. 2017 වසරේ කොළඹ කොටස් වෙළඳපොළේ සිදු වූ සුවිශේෂී සිදුවීම් කිහිපයක්ද අප ඔබට මෙසේ වාර්තා කරනවා. 2017 ජනවාරි 2 කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු නව වර්ෂය වෙනුවෙන් ආරම්භ වුණා. වසර ආරම්භයේදී සියලු කොටස් මිල දර්ශකය 1,6228.26ක් ලෙසින් සටහන් වුණා. 2017 මාර්තු 9 වනදා කොටස් වෙළඳපොළේ මහා පරිමාණ ආයෝජකයෙකු ලෙසින් නම් දරා සිටින නිමල් පෙරේරා තමන් කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ රෝයල් සෙරමික් සමාගම ඇතුළු තවත් ලැයිස්තුගත සමාගම් කිහිපයකින් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නා. 2017 මාර්තු 27 වනදා කොළඹ කොටස් වෙළඳපොළේ කඩාවැටීම තවදුරටත් තීව්‍ර කරමින් 1,5974.94ක් දක්වා සියලු කොටස් මිල දර්ශකය පහත වැටුණා. වසර තුළ වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගය මෙයයි. 2017 අප්‍රේල් 4 වනදා 2017 වසර තුළදී කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කෙරුණු පළමු සමාගම වන BPPL Holdings Limited සිය ද්විතීයික කොටස් වෙළඳපොළ ගණුදෙනු ආරම්භ කළා. 2017 අප්‍රේල් 12 වනදා 1,97.45කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගියා. මෙය වසර දෙකක කාලයක් තුළ තනි දිනකදී සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම අගය වනවා. 2017 මැයි 4 වනදා RIL Property Limited සමාගමේ ද්විතීයික කොටස් වෙළඳපොළ ගණුදෙනු ආරම්භ වුණා. 2017 වසර තුළ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කෙරුණු දෙවන සමාගම වන්නේ මෙයයි. 2017 මැයි 5 වනදා කොළඹ කොටස් වෙළඳපොළේ නව සභාපතිවරයා ලෙසින් රේ අබේවර්ධන මහතා පත්වුණා. තැනැම්කරුවෙකු හා වර්ෂ 2009 සිට ආයෝජන බැංකුකරුවෙකු ලෙස ප්‍රාග්ධන වෙළඳපොළේ වසර 30ක පළපුරුද්දක් හිමි රේ අබේවර්ධන මහතා ඇක්විටි පාර්ට්නර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරනු ලැබුවා. 2017 ජූනි 30 වනදා අමෙරිකානු එක්සත් ජනපදයේ සහ ආසියාවේ ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු ලෙස පළපුරුද්දක් හිමි දුමිත් ප්‍රනාන්දු මහතා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වුණා. ඔහු 2015 වර්ෂයේ සිට ඒෂියා සෙකියුරිටී සමාගමෙහි සභාපති හා ප්‍රධාන කොටස් හිමිකරුවෙකු ලෙසද කටයුතු කරනවා. 2017 ජූලි 14 වනදා වසරේ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වුණා. මෙදින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය 1,6766.14ක් ලෙසින් වාර්තා වුණා.
2017 සැප්තැම්බර් 14 වෙනිදා බහුජාතික සමාගමක් වන සිංගර ශ්‍රී ලංකා සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වයේ අත්පත් කර ගැනීමට මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පාලක කොටස් හිමිකාරිත්වයේ දරන හේලි සමූහය පියවර තීරණය කළා. ඒ රුපියල් බිලියන 12.5ක මිලකටයි. 2017 සැප්තැම්බර් 15 වෙනිදා සිංගර ශ්‍රී ලංකා සමාගමේ කොටස් මිලියන 231.84ක් හේලි සමූහය විසින් මිලදී ගත්තා. මේ ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 10.89ක්. 2017 සැප්තැම්බර් 27 වෙනිදා කොටස් තරවකාර සමාගමක් වන නේෂන් ලංකා ඉක්විටීස් පුද්ගලික සමාගමේ සියලු වෙළඳ කටයුතු 2017 ඔක්තෝබර් 9 වන දින සිට බලපැවැත්වෙන පරිදි තහනම් කිරීමට කොළඹ කොටස් වෙළඳපොළ තීරණය කළා. කොටස් තරවකාර සමාගම සඳහා බලපවත්වන නියමයන්ට අනුව අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට නේෂන් ලංකා ඉක්විටීස් සමාගම අපොහොසත් වීම මීට හේතුවයි. 2017 ඔක්තෝබර් 2 වෙනිදා සිංගර ශ්‍රී ලංකා සමාගමේ විධායක සභාපතිවරයා ලෙසින් මොහන් පණ්ඩිතගේ මහතාත් සම සභාපතිවරයා ලෙසින් ධම්මික පෙරේරා මහතාත් පත් කෙරුණා. මීට අමතරව තවත් සමාජිකයන් සිව් දෙනෙකු සිංගර ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වුණා. 2017 ඔක්තෝබර් 16 වෙනිදා කොළඹ කොටස් වෙළඳපොළ සහ ශ්‍රී ලංකා සුරකුම්පත්හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලැබූ ආයෝජන සමුළුවක් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී පැවැත්වුණා. 2017 ඔක්තෝබර් 24 වෙනිදා මුරිසි ජනරජයේ නීති රෙගුලාසිවලට අනුව ලියාපදිංචි සමාගමක් වන එයිත් වොන්ඩ සමාගම කොළඹ කොටස් වෙළඳපොළෙහි ලයිස්තුගත සමාගමක් වන ඇස්කොට් හෝල්ඩිංස් පීපල්ස්හි බහුතර කොටස් හිමිකාරිත්වය අත්පත් කරගත්තා. 2017 නොවැම්බර් 21 වෙනිදා දිල්ෂාන් වීරසේකර මහතා කොළඹ කොටස් වෙළඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වුණා. ආයෝජන බැංකුකරුවෙකු හා ප්‍රාග්ධන වෙළඳපොළ විශේෂඥයෙකු ලෙසින් වසර 22කට අධික අත්දැකීම් ඇති ඒ මහතා ෆස්ට් කැපිටල් හෝල්ඩිංස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වනවා. 2017 දෙසැම්බර් 14 වෙනිදා LVL Energy Fund Limited සමාගමේ සහ ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් සමාගම් දෙකෙහි මූලික කොටස් නිකුතු ආරම්භ වුණා. මෙම සමාගම් දෙකම 2018 වර්ෂයේදී ද්විතීක කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 2017 වසරේ දෙසැම්බර් 27 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 120.1ක ශුද්ධ විදේශීය ගලා එම් ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළඳපොළ ද්විතීක වෙළඳ ගනුදෙනු හරහා වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2017 වසරේ දෙසැම්බර් 29 වනදා 2017 වසරේ අවසාන ගනුදෙනු දිනය. දින අවසානයේදී සියලු කොටස් මිල දශකය ඒකක 6369.26ක් ලෙසින් සටහන් වුණා. මේ අනුව 2017 වසර තුළදී ඒකක 141කින් එසෙත් නැත්නම් 2.21ක වර්ධනයක් කොළඹ කොටස් වෙළඳපොළේ වාර්තා වී තිබෙනවා. පුරාඩ හෝරාවක් විස් ජනරල් සමග එකතුනා අපි. අපි එළඹෙන සතියේ යළිත් හමුනතෙක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ සාර්ථක සතියක්, ව්‍යාපාරික වශයෙන් සාර්ථක නව වසරක්.